දනවතෙක් වෙන්න අමාරුයි දුප්පතෙක් වෙන්නත් අමාරුයි ඒ අමාරු දේවල් දෙකෙන් ඔබ මොන අමාරු දේද තෝරගන්නේ දනවතෙක් වෙන්න තියෙන අයිතිය ඔබටත් තිබෙනවා හැබැයි ඒ අයිතියට ඔබ තව කෙනෙක්ගෙන් අයිතියක් ඉල්ලන්න ඕන ඒ ඔයාගේ මනසෙන් අපි ඔබට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ හිතක් පපුවක් නැති මැෂින් එකක් වගේ සල්ලි උපයන විදිය නම් නෙමෙයි දනවතුන් දනවතුන් වෙන්න පාවිච්චි කරන ඉතාමත් සරල තින්කින් පැටර්න් එකක් ගන්න අංක 1 එයාල විනය නැත්තම් ඩිසිප්ලින් ප්‍රැක්ටිස් කරනවා ඒ වගේම තමයි Tamange වටේ ඉන්න මිනිස්සුන්ට උසස්ම ආකාරයේ ප්‍රමිතිය එයාල විසින්ම සාදාගෙන තිබෙනවා බිලියනපතියෝ කියලා කියන්නේ පුදුමාකාර මිනිස්සු නෙමෙයි හැබැයි එයාලටත් කම්මැලිකම එනවා හැබැයි එයාලා අන්න ඒ හැඟීම් වලට එයාලව ගිල ගන්න තියන්නේ නැහැ අංක 2 ඉපීමේ මානසිකත්වය සාමාන්‍ය මිනිස්සෙකු අතරයි ධනවතෙකු අතරයි තියෙන වෙනස තමයි සාමාන්‍ය මිනිස්සයා ඉතුරු කරන්න මහන්සි වෙනව වගේම ධනවතා කරන්නේ උපයන්න මහන්සි වෙන එක අංක 3 එයාල ප්‍රතික්ෂේප වීම උත්තරයක් විදියට බාරගන්නේ නැහැ අංක 4 තමන්ගේ අරමුණේ තියෙන සරල බව ඒ කියන්නේ තමන්ගේ අරමුණ සරල වෙන තරමටම ඔයාලට පුළුවන් ධනවතෙක් වෙන්න අංක 5 I am better than you කියන මානසිකත්වය ධනවත්තු හිතනවා මං අනිත් අයට වඩා පරිපූර්ණයි කියලා අංක 6 තමන්ගේ ප්ලෑන් එකේ සරල බව දියුණු වෙන්න ඕන නම් තමන්ගේ ප්ලෑන් එකත් සරල වෙන්න ඕන අංක 7 ඉවසීම සීමා කරන්න අපි අහලා තියෙනවා ඉවසීමෙන් තනසීම ලැබෙනවා කියලා හැබැයි ධනවත්තු ගඟට ඉනි කපන ක්‍රියා කරන්නේ නැහැ ඔවුන් අන්න ඒ වගේ ප්‍රතිඵල රහිත ක්‍රියා ඉවසන්නේ නැතුව තමන්ගේ ජීවිතෙන් අයින් කරලා දානවා අංක 8 එයාල ස්මාර්ට් වෙන්න pore කන්නේ නැහැ එයාල නිතරම එයාලගෙන් අහනවා මම තවත් ධනවත් වෙන්න මම මොනවද කරන්න ඕනේ ඒ වගේම මම අත්හරින්න ඕන දේවල් මොනවද කියලා අහනවා අංක 9 අවස්ථාවන් හඳුනා ගැනීම ප්‍රශ්නවලට උත්තර නැතත් ධනවත්තු විසින් අවස්ථාව හඳුනා ගන්නවා අංක 10 නිහතමානීත්වය කොච්චර බිලියනපතියෙක් වුණත් කොච්චර ධනවතෙක් වුණත් එයාලා හරිම නිහතමානී යටහත් පහ තේරුම් ගන්න මේ හැම දෙයකටම බලපාන පොදු දේ තමයි මානසිකත්වය මානසිකත්වය කොච්චරක්ද කියනවනම් අපි නිතරම කතා කරන්නේ නෑ බෑ එපා කියලා නම් අපිට ඒ දේ කරන්න බෑමයි හැබැයි අපේ මානසිකත්වයේ තියෙනවනම් නෑ මට ඒක ඕන මට ඒක කරන්න පුළුවන් එහෙම තියෙනවනම් අපිට ඒක කරන්න පුළුවන්ම මානසිකත්වයට පුළුවන් ඔයාව මේ ලෝකෙ ඉස්සරහා බිඳුවට මැදලා දාන්න ඒ වගේම මානසිකත්වයට පුළුවන් ඔයාව අංක 1 කරන්න ඉතින් වෙනස තියෙන්නේ මානසිකත්වය බාරගන්න සිස්ටම් එකේ වෙනස් කරන සිස්ටම් එක යන්න දිගටම යන්න දුවන්න ඇවිදලා ඇතිනම් දුවන්න හති වැටෙනකන් දුවන්න දුවල දුවල නතර වෙන්න එපා ආයෙත් දුවන්න වැටුණට වඩා වේගෙන් නැගිටින්න රිදුනනම් ඒ රිදුම අමතක කරන්න මොකද ඉස්සරහට තියෙන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලෙ වෙන්න පුළුවන් ඒ වගේම නිහතමානී වෙන්න නිහතමානීත්වයට ඔය සේරම යටයි